අප සියලු දෙනාගේම දැඩි අධිෂ්ඨානය හැකිතා කික්මනින් අපේ රටේ පාසල් විවෘත කිරීම. හැබැයි ඉතාමත් පැහැදිලිව ඒක කරන්න පුළුවන් වන්නේ වෛද්‍ය උපදෙස් වලට අනුගත වෙමින්. කිසිම විදිහ අවදානමකට අපේ දූ දරුවන් ලක් කිරීමට පුළුවන්කමක් නැහැ. එම නිසා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයට යටත්ව තමයි අන් සියලු දේවල් කරන්න පුළුවන් වන්නේ. ඉතින් පාසල් විවෘත නොකළ කාලවකවානුව තුළ අපි සියලු දෙනාගේම උත්සාහය අපේ දූ දරුවන්ට ඒ තුළින් වෙන හානිය අවම කර ගැනීමට ඒ සඳහා අපි භාවිතා කළ යුතු ක්‍රමවේදය තමයි මාර්ගගත අධ්‍යාපනය. දැනටම වැඩපිළිවෙල් රාශියක් දියත් කරලා තිබෙනවා. ගුරු ගෙදර, ඊට අක්සලාව වැනි වැඩපිළිවෙල්. ඒවා ඒ ගුණාත්මක භාවය ගැන කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රවේශය පිළිබඳ. කෝවිඩ් 19 කියන්නේ අනපේක්ෂිතව මුළු ලොවම පෙළාගත් වසන්තය. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ රටේ සියලුම පළාත්වල දූ දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය සපයා දීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා ප්‍රායෝගික අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කරලා හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඊ තක්සලාව සහ ගුරුගෙදර යන ක්‍රමවේද හරහා අධ්‍යාපනය ලබා දීම සඳහා දැනටම කටයුතු කළා තිබෙනවා. ඊ තක්සලාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා පිරිසීමේදී දත්ත සඳහා කිසිම මුදලක් වැය නොවන පරිදි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පහසුකම් සලසා ඇත. ඒ සම්බන්ධයෙන් කිසිම දිවිහිමක් කිරීමට අපේ දූ දරුවන්ට දෙමාපියන් ඊ තක්සලාව තුළ පළමු වසරේ සිට 13 වන වසර දක්වා සියලු විෂය කරුණු පාඩම් සිංහල හා දමිළ මාධ්‍යයෙන් සූදානම් කර අන්තර්ගත කරයි. ඒ සියලුම වසර සම්බන්ධයි. පළමු වසරේ සිට 13 වන වසර දක්වා. එසේම එම පාඩම් ස්වයං අධ්‍යයනය කර අදාළ අභ්‍යාසවලට යොමු වී ශිෂ්‍යයන්ගේ ඉලක්කගත මට්ටම් ළඟා කර හැකි වෙනවා. ඒ අවස්ථාව ඒ පහසුකම් දැන්ටම අධ්‍යාපන අමාත්‍යාංශයේ සලසා දෙනවා. ස්වයං අධ්‍යයනයට අමතරව ඊ තක්සලාව මගින් ගුරු භවතුන් හට වර්චුවල් පන්ති කාමර නිර්මාණය කර ඉගැන්වීම සිදු කිරීමද කළ හැකි වන පරිදි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් LMS එවත් ඉගෙනුම් කළමනා කරන පද්ධතිය යන පහසුකම්ද දැනටම සපයා දීලා තිබෙනවා. ඊ තක්සලාව තුළ පාඩම් 65,000ක් පමණ අඩංගු වන අතර දිනකට ලක්ෂ 2,000,000ක් පමණ ප්‍රවේශ වේ. පසුගිය මාසයේ මිලියන 3.5ක්ම මෙම පහසුකම ලබාගෙන ඇත. ගුරුගෙදර වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව හරහා සිංහල මාධ්‍යයෙන්ද නේත්‍රා නාලිකාව හරහා දමිළ මාධ්‍යයෙන්ද විකාශනය සිදු කෙරේ. දිනකට පැය 16ක් සතියකට දින 5ක් බැගින් තුන්වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පටිගත කරන ලද පාඩම් 5000කට වැඩි ප්‍රමාණයක් විකාශනය ඒක සකස් කරලා දැන්තම අපේ සිසු දරුවන්ට ඒ පහසුකම් අපි ලබා දෙනවා. නියතින් දක්වා ඇති අන්තර්ජාල හා රූපවාහිනී මාධ්‍ය තුළින් දුරස්ථ අධ්‍යාපනය ජාතික මට්ටමේ වැඩසටහන් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් පූර්ව ප්‍රමිතිකරණයකට යටත්ව ක්‍රියාත්මක වේ. මීට අමතරව පළාත් කොට්ටාස පාසල් හා ශ්‍රේණි මට්ටම සමාජ මාධ්‍ය ජාල හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් අදාළ විෂය අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය ඔස්සේ සිදු කෙරේ. ප්‍රබලම ගැටලු වන්නේ මෙලෙස සකසා ඇති අධ්‍යාපන විෂය කරුණු අභ්‍යාසය සඳහා 12ක් පමණ දරුවන් හට ලබා දීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් රූපවාහිනී ගුවන් විදුලි ආවරණය පැවැති වෙනවා. 12ක් වඩා
වැඩි ප්‍රමාණයක් තමයි ඒ දුෂ්කරතාවයට ලක්වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම තමයි ප්‍රධාන අභියෝගය වෙලා තිබෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් අපි ප්‍රයෝජනවත් පියවරක් අරගෙන තියෙනවා. දවස් 3කට ඉස්සෙල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත බොහොම පැහැදිලි උපදේශ මාලාවක් ලබා දුන්නා. මාර්ගගත හෙවත් දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් නොමැති සිසුන්ට ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම. මේ සම්බන්ධයෙන් දැනට යම්කිසි සංඛ්‍යාවක් අපේ රටේ සිසු දරුවන් ඉන්නවා. අපි සකස් කරලා තිබෙන වැඩ පිළිවෙල වල සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගන්න බැරි දුර. දැන් ඒ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තමයි මේ උපදෙස් මාලාව මේ මාස 17 වෙනිදා අපි සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමු කළා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසරේ වැඩි කාල සීමාවක් පාසල් පැවැත්වීමට නොහැකි වීම මත අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඒකාකාරීව පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා මාර්ගගත ක්‍රමවේදය යටතේ මෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි හා ස්වයං ඉගෙනුම් කට්ටල ලබා දීම ආදී විවිධ ක්‍රමවේද යටතේ අධ්‍යයන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට පළාත් මට්ටමින්, කලාප මට්ටමින් මෙන්ම පාසල් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සියලු වැඩසටහන් සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලාම ප්‍රශංසා කරලා තියෙනවා. සියලුම අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා ඊට අදාළ සියලුම නිලධාරීන්. ඒත් සංරා ආවරණ පහසුකම් නොමැති වීම, අන්තර්ජාල පහසුකම් නොමැති වීම මෙන්ම පරිගණක ආශ්‍රිත උපාංගයක් නොමැති වීම වැනි හේතු මත අන්තර්ජාලය හෝ මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා සෞඛ්‍ය මාර්ගෝපදේශකවලට අනුකූලව කුඩා කණ්ඩායම් වශයෙන් රැස් වී අධ්‍යාපනය ලබාගත හැකි මධ්‍යස්ථාන. ඒක තමයි අපි දකින හැටියට මේකට ප්‍රායෝගික විසඳුම. ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාන්තා හා ළමා සංවර්ධන තිරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවස්ථා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ එක්ව සැලසුම් කර ඇත. මේ සියලුම අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශ එක්කාසු වෙලා අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් දියත් කිරීම තමයි අපේ උත්සාහය වෙලා තිබෙන්නේ. ඒ අනුව මධ්‍යස්ථාන හඳුනා ගැනීම පළාත් මට්ටමින් සිදු කළ යුතු අතර මෙම මධ්‍යස්ථාන සතියේ දින 5ම පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු පළාත් හා කලාප මට්ටමින් සැලසුම් කළ යුතුය. ඒක වහම කරන්නේ කියන එක තමයි අපි උපදේශ දෙලා තිබෙන්නේ. එම මධ්‍යස්ථානවල ඊ දක්ෂලාව ඉගෙනුම් අන්තර්ගත පද්ධතිය ආශ්‍රයෙන් ඉගෙනුම් කටයුතු වල යෙදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු අතර අවම වශයෙන් පරිගණක ලැප්ටොප් ටැබ් පරිගණක 10ක් මෙම මධ්‍යස්ථාන වෙත ලබා දීම හෝ මධ්‍යස්ථාන සතුව පැවතීම හෝ අත්‍යවශ්‍යයි. ඒ පහසුකම් ලබා දීම තුළින් ඒ ප්‍රවේශය පිළිබඳ ගැටලුව සෑහෙන ප්‍රමාණයකට විසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.